්‍රද්ධාවන්ත පින්වතුනී පිනක අසිරිය පිනක බලය පිනක අනුහස කුළු ගැන්වෙන උතුම් දහම්කත්හාාවක් කියා දෙන්නයි අද බලාපොරොත්තු වන්නේ. උදෑසන කාලය හිමිදිරි උදෑසන ලාහිරු නැගීගනයනමොහොතේ සිතත් ඒ කාලෝක කරගන්න ලෝකය හිරුරැසින් හිරුකිරණින් එකලු වෙනවා වගේ. ජීවිතයත් හදවතත් ඒකාලෝක කරගන්න මේ අමා ධර්මය අවශ්‍යයි. දහමෙන් විනයෙන් තොරව. පලස්සන වෙච්ච ජීවිතයක් ඉතිහාසේ නෑනේ. දහමින් විනයෙන් මයි ජීවිතය ලස්සන වෙන්නේ. සංසාර ගමන සුවපත්වෙන්නේ. අපි ඉතිහාස සසර ගමනය සැපහම්පත් ලැබුවනම්. ට ැති ත තුර ැබවන කොම ැබවේ ධරමේ විනය මුල්රගෙන ධානය සේලේ මුල් කරගෙන. එනිසා ඉතිහාසේත් අදත් හෙටත් කොයි කවද මේ උතුම් ධරමය පුරුදුකලොත්න්නං ඒ ස්්‍රාවකයාට සැනසීමයි. අධර්මය පුරුදුවනු සැනසීමක් හම්බ වෙන්නේ නෑ. ඉතින් එනිසා පින ගැන් අපි නිතර කතාහ කරන්්ඩ ඕනේ පින් පුරවා ගන්න ඕනේ අද දවස ගැෙනකොට මන් ට්‍රෙස්කහ පිනමක්ද. හොඳට බලන්න. ද දස මට ය ප නක්සිද ුණද, ීලය පින සිද ුණද., ටිකක් හරි භාාවනා කරගන ලබුණද. ුණ රම அම්මන් පිරවාද හිත පිරිසුදු කරගත්තද වැදි සිද වද, අඩපාල සිද ුණද සංවරවුණද, නරපචචන කියේවුණ. ගැන හිතල බලන්න. නැ මරනංචකට ගිහිල්ලා ල මුരගട තිල්ලට ඕකල්പනාවටාව. අරයන වේදාව මදිට මනසටත් බල්ලවත් වේදාව. ඒ ජීවිත අවාසාන කායික කොමත් ිඳද වන්න වෙනවා ොයි කවුරු ැරුණුත් මිදන්න වෙනවා. ඒ විිඳවිල්ල මදිිට මානසික් වක් ගින්නක් දාාගන්න ෑස්තු වෙන්න්න පා කරුව. කායික වේදනාව නියතයි. කිසිම කෙනෙක් වේදනාවෙන් තොරො මැරිලනෑ පිරිනිවන් පානොතුමෝ හැර එනිසා මරනේදිරියේ මල්ලමුත්‍රා පිටවෙලා, කෙල්ල බේරිලා සොටු හිරවෙලා සෙම හිරවෙලා. බඩවැල් පෙරලිලා ව නි සෑම විෘතියක් රූප යට වෙලා තමයි. ඒජ වි මේ හ ම ැල රුද්දවෙලා යන්නේ වෙනකන් තමයි අපි මේ උඩ පණන්න හිනාවෙන්නේ නටන්නේ ගයන්නේ වයන්න හැම සෙල්ලමක්මවෙෙදක්වා. ඉති මිනිස්සු මෙහම කිව්හ හිතනවා, කොහමත් මැරනවා. ඉති මැරණගක් ැරනකන්තමයි හැම දේම කරන්නති ඒක මිත්‍ය දෘෂ්ටිය ඒ ම දාසගන්නපා. මැරුන්ට පසේ ඔක්කෝ මහර වෙනවන හොදයි කාලයන්දර නොටල ඉන්න එක. හැබැයි මරනය කියන තබත් ආරම්භයක් පමයි මොක කාරම්භයද. ඒයිම ජීවිතය කාරම්භියයක් ජීවිතයක් හම්බෝනොත් මොනුවද ලැබෙන්නේ කඳුල්ල සෝකය පසු තැවීමේ පාවීම ඕවන ලැබෙන්නේ ජීවිතයක් හම්බෝනා කැන හැක් ලැබෙනවා කනක් ලැබෙනව නාසයක් දිවක් මේ ශරීරයක් ලැබෙනවා. එතට මේ අපිතම නැවති මිනිස්ලෝ කටාව කියල මිනිස් ලෝක ජීවිතයක් ලැබවා කියලා ඒ හම්බෙන මටිකමයි අයිමීට වඩා අමුතුරපයක් නෑනනි මිනිසුන්ට. එතකොට මේ වගේ නාසයක් ලබුණු හොටු දේරගලන්න නැද. ම ල ම සොටු ගර නැද ම තක් ලබ දර ේර නැද මේමගේ ශරීනයක් ලබපු කවුද සැබබින්ම සතුටු වෙලා ජීවිතයම සංකළේ. එනිසා කුඩා වයස නැත්තම් බාලක කාලේ තරුණ වයසෙන් එම නැතම් සෙල්ලලා කාරව වයසිෙන් අවසන් වෙල සෙල්ල කාරව රුණ වයසිෙන් තරුය මැදිවියෙන් ැදදිවිය වයිසටගිල්ල මෙ අධියර අවස්ථා කීපයෙන්. හ හැයි මේ මගේ කාලේකනම් යි අස්ථාකතුනක්වත් පසුර ගනීද කියලා කියන්න බැරි මට්ටමකට අපේ ජීවිත අවධානමකට නතුවෙලායිවරයි. ඉතින් එනිසා මැරෙන්න්න නියමිතා අපි දිරායාන අපි ගෙවිගෙවී යන අපි. මරුකටක මරුමකයක වැතිරිලායින්වා වගේ තබත් සුවසේ නිදන්න හිතනවනං. සුවසේ කන්න බොන්න හිතනවනං, සුවසේ සැනසෙන්න හිතනවනං එක මිත්‍යාදහසක්. පොත්තු ට නිසා මනිසුන ශ්‍රද්ධාවන්ද පංවතුනි මේ ධරමය ඔබේ ජීවිත මෙතෙක් නොවෝවිරු ශක්තිය මතු කරන්න බුදුරජාණන් වහම දශනා කරන්න එහෙමනත්ත අනේ දුකයිනකේක හඩ හඩා ැල්ලපි බැලපඉන්න නෙමේ. ජීවිත අත්තියින් අත්තිශයින්ම සාර්ථකත්වය වෙත මේ ජීවිතය මෙහෙවාගන්න වැඩපිළ වෙලයි මේ උදාර බුදු වදන් හි ගැබ් වෙලා පවතින්නේ. ූත්‍රශය දශනාවනක් විනේ වශයෙන් දේශනාවන තබිධර්මය වශයෙන් දේශනාවන සෑම තනකම කතාවෙන් ඔබේ මගේ ජීවිතය කොහොමද නිවන වෙත පමණවාගන්න. ඒ සදා අවශ්‍ය මඟ පෙන්වීම මොනවද තිකෙනක තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුළින් මතු කරලා දෙන්න. ඒතින් එනිසා බහගමතුන් වහන්සේගේ මේ ඉගැන්වීම මේ මඟ පෙන්වීම කාටවත් ප්‍රතික්ෂය පිහෙම කරන්න බෑ. මේ මඟ පෙන්වීම ුවමනා නෑකල කෙනෙක් කියනවන. එයාට මේ ජීවිත සත්‍යයෝන්නය කියෙනෙකයි. එයා කියන්නේ. දජාන්හන්සේ ධර්ම මේ ොරුවයි කියල කවටුවඩ කියවන ඒයා කියන්නේ සත්ත්‍යය බොරුයි කියලා. ඒයා කියන ඉර උදාාවෙනනකොට එලිය වැැටෙන් ෑැක නොගකතාව. ඒක මිත්‍ය අ දහසක්නේ සූරයා උදාාවෙනකට ආලෝක වැටනවම එක වලක්වන්න මොනම වලාකළල කොට බත්බෑ. ඉර උදාාවුණනක් එලිය වැටන අන්වුමාන හැබ ඉර උදාාාවන්නේ කලාාතුනකින් කල්පගානකින් තතාගත්‍යයන් වහන්ේ කියනි රන්හිරු මටඩල රන්හිරු මඩලෙක්, ලැබි චාලෝකය අප ාදත් මේ බෙදාහදා දෙන්නේ. ඒ ේරන් හිරු මටල නැමති බුදුරජාණන්හන්ස ලෝකයට දායාද කළ සද්ධර්ම රශ්මි ධහරාව. ඇතුල් කරගන්න ටඕනි ඔබේ හදවතට මොකද හදවත එකලු කරන්න බාහිරාලෝකයකින් බෑ. මේ ශරීරය ඇතුළේ හදවත ගුහාවි පෙනාලු දුළ පවතින බලවත් අන්ධකාරය බාහිර එලියකින් කොහමත් එකලු වෙන්නේ නෑ. හැබැයි ඒ කාලෝක කළත් ඒ හදවත ප්‍රඥාවෙන්කලු වෙනකක්ම් මුොනන්නම එලියකින් ව. ඒ ලෝක වනට වැඩක් වෙනෙන. එනිසා ප්‍රඥාව කියන්නේ ආලෝකයක් ප්‍රඥාව කියන ප්‍රභාස්වරයා, ප්‍රඥාව කියන්නේ රශ්මි දහරාවක්. එයින් ආලෝකමත්වන්නේ හදවත සිත. ආලෝකමත් වෙන කියන්නේ අඳුර ඇති කරන දේවත් කල දාන. අඳුර ඇති කරන්නේ මෝහේ නෑමැති තිමරයෙෙන්. එ මෝහෙ ඉවත් කරල දාන්නයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දහරා අවශ්‍ය වන්නේ මහයේ ඉවත් වෙච දවසට ආලෝකමත් හදවතට සත්‍යය අසත්්‍යය පේන්න ගන්නවා. අන්නේ තත්ත්වයට හදවත පත්කරන්න සිත පත්කරන්න තරම කමාරුයි ආරම්භයේදි. හැබැයි අමාරුවෙන් හරිකළොත් ඉදිරියට යද්දි ඒකම එකම සුවේ වෙනවා. මිනිස ී පේ සැබවින් ලබන ාවම සල් හඳන ගන්ඩඕනි. සැපේ ලැබෙන ාවත ක කියල ලෝක සිිල නාම පාහය යන්නේ. අවසානයේ දුකක් ලබාදන තාවකාලික සැපක් ලබාදන මාවතක. තාව කාලක ලබ ද ැ දර් කා ලන දුක ඒ තු න ද්ධ මත් බින්. එනිසා මේ වාහන මිනිසුන්ගේ ජීවිතවල ප්‍රඥාාව නැතුවානෙේ නුවවන තියෙනවා යමක්කමක් තේරෙනවා. තේරෙනවා නම් මේ දහම ගලපගන්න ඇයි ප්‍රමාදවෙන්නේ. මේ මොත්තේ අදබසට පුළලන් ලස්සනට ජීවත්වෙන් අපිට හිතන්න පුළුවන් මේ උදශසන කාලේ. අද දවසම ම වි වසීමෙන් ගතකනු. අද දවස ම නපුර වචනයයක් කියන්නනය කළ හිතන්න පුොළුවන්. ඔබට හිතන්න පුළන් අද දවස මම මගේ සිත්ත තුල මම ක්‍රෝධයක් ආවේගයක් ගැටීමක් ඇතිකරගන්න මීතුව තින්න ැරිද. න්න පුළවා ඔබ දේ අධිෂ්ඨාන කරනවා මේ බනකතාාව වරවෙන කොටම අධිෂ්ඨාන කරනවා මම අද දවසේ රාගික සිතුවිල්ලක් කියතට ගන්නේනෑ මම අද දවසේ මානක්කාර හැගේීමක් ෙතට ගන්න නෑ මං අද දවසේ බුදුගුණ සිහිකරකර ජීවත්වවා එම හිතන්න බැරිද එමහිතන්න පුළුවවා මං අද දවසේ බුදුරජාණන් වහන්සේ ගැන්නම යොමු කරන සී ඇතිව මං අද දවස ගෙනවා ඒම හිතලා ආරම්භ කලො එයායටට පොළුවන් ඒ භාග්‍යවතුන් වහන්ේ සියලු කලෙසුන්ගේ නත මිදුුණන සේක ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවිි මිනිසුන්ගේ පූජා සත්කාර ලබන්න සුදුසුවනසේක සංසාරදුකින් අත මිදුන සේක සෞ කෙලෙසුන් දුරු කලසේක මෙම හිතන්න පුළුවන් මෙහෙම හිතනකොට දැන් ඔබේ හිතට පුදුවම සහනයක් මේක ඔබේ ශාස්්ටූන් වහන්සේ සියලු කෙලෙසුන් දුර කලාා ශස්ටූන් වහන්සේගේ හිතේ කිසිී පාපයක් නෑ අකුසල නෑ එනිසා පීඩාවක්නෑ. ඒම හිතනකොට ඔබේ හිතෙත් පීඩාව නැති වෙනවා. ඔබේ හිතෙත් නිවීම මැත්ති වෙනවා. ඔබේ හිත තුඩින් අමූතු සාාන්තියක් මතු වෙනවා. ඒක කාලයක් අනකට බලබත්වෙන දෙගුණ තෙගුණ වෙනවා. ඒ වගේ ඔබ හිතනවන ඒ භාග්‍යබතුන් වහන්සේ සම්මා සම්බෞද්ධයි. සියලු දේශියලු සත්්‍යය සියලු අතහාර්ථය අවබෝධ කළ. සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේ චතුරාර් සත්‍යය ගුරප දේශ නැතිවම කිසිම ගුරුවරයකුගේ මඟ පෙන්වීමක් නැතුව අවබෝධ කළ. එන්නෙම හිතනකොට මෙෙහි කරනකට ඒ කාන්ත වශයෙන් නියතු වශයෙන්ම අවිද්‍යාව දුර වෙලා ඔබටත් හොඳ නුවන කල්පනා ශක්තියක් පහල වෙන. ඇයි ඔබ හිතනේ බුදුරජාණන් වමාසය ගැනී ඔබහිතන්න චතුරානිි සත්‍යය ගැනෙ ඔබහිතන්නේ සත්‍යය ගැන ඒකාන්තය එහෙම හිතනට ඔබටත් ප්‍රඥාව පහල වෙන. නුවන පහල වෙනවා. බොහෝ ප්‍රශ්න හොදරට දකින්න පුළුවවා. තැ බොෝදනා ප්‍රශ්න බිඳගන්න බැරුවෝ පීඩාවට පත් වෙලා මේ අනුවනේ. ඒ පිඩාවට පත්වෙලා සමාරු ජීවිත නතිකරගන්නවාන්නේේ. පිඩාවට පත්වෙලා සමහරු ඉභාගාත හිස ලූළුවත ගමන් කරනවාන්නේ. ඇයිඒ ප්‍රඥාවනය ප්‍රශ්නවිසඳගන්න. ඔබ හිතන්න එපා ප්‍ර්න එන එකම කෙන මම විතරයි මේ ලෝක කියලා. මිනිස්සු හැමෝටම ප්‍රශ්නතියෙන හැබැයි ඒ මුහුණුවර වෙනස්. ඒ ප්‍රශ්නවල ආකාරය වෙනස්. ප්‍රශ්නමතුවෙන තැන වෙන. ප්‍රශ්නවලට නිමිත්ව වෙන. හැබැයි ඔය හෑම ප්‍රශ්නයකම මූලයක් තියෙනවා ඒ මූලේ රාගයි. ඒ ේ ෝබයයි ඒ මූලේ පෝධයයි ඒ මූලේ ආවේගය ඒ මූලේ මෝහයයි. එතකොට ඒ ලෝබ දේශමෝහ නැත්තං ක්‍රෝධ ආවේග අන්දකාර කියන මූලයන් තියන කම්ම ප්‍රශ්න ඇති වෙනවා. ඒ පුද්ගලයාට ප්‍රශ්නය ස්වරූපය තරාතරම මට්ටම වෙනස්සන්න පුලුව ඔබහල බලන්න ඔය මහමක්ග හිඟා යන යාචකයකුගේ පාසක මාට නැත්තන් ඇයාත් අට මමුකදත්ම ප්‍රශ්ණයද කියෙන බහෝ ප්‍රශ්ණ කන්දක් කියයි. ඒ මට්ටමින් කියයි. ්‍ර ි ග හ ලාවක් ගත කරන්න. ඒගේ බහල බලන්න ඔ සාමාන ක ම්කරු වැ න ඇ ක ඔට ය පශන පශ්න ද හ ප ද ර හ ල ත්ත ටයිකට ගන හම දරුල වැඩගන්න ලාගටග කවුරුත් කියන්න අසවල් ප්‍රශ්න තියනවවා. අවංකන. අව්‍යයාාජන. ඒයත්තෝ කැමතිනම් කියන්න. බදත් පින සතුට න්න කියලා මන්නහි තන්න කලාතුරින් කෙතිය කියලා. එහෙම කිවොත්යාඒ කාන්තෙන් බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයේ ඒම කිවනයාඒකාන්තයෙන් මේ ධරම පුරද්කරපුෙනක් හැබයි ඔබ අන්ේ නාසනයකට ඇවිල්ලා කුටියයක වාමන් වහස කෙනෙ ුණගහෙලාහන් හස සතුටින් වද කියලා ඒකාන්තෙ වන්හසේ මන සතුටෙන් ඉන්නවා. හැබයි මට තාම සතුට මද පැතු ලොක්ුම සතුට මතාවම ලැබවන. හැබයි අදවෙනන කම සතුටින් ඉන්නවා කියලා ඒ කාන්තය කිය ඔබ පන්සලකටගේ කියල්ල ගුණ ධර රක් ාග වාම. න ම සතු න්සේ ම සතු ම සතු දුක් කාරනයක් න මට ුදුරජාන්සේ දුක් නැති කරන වැඩ පිල්වල කියලා දල තියන. ඉති නිසා මේ ලෝක කාගයවත් කොතනින්ත් මොන භාෂාවෙන්යවත් මොන ජතිකකෝගයවත් ඒ ජාතියට ඒ කුලයට ඒ සංස්කෘතියට ඒ යුගයට ඒ ප්‍රදේශයට අදාල ඕන තරම් ප්‍රශ්නවලි මිනිසු බැටකනවා. අවසාන මිරි කියිලා මැරලෑනැක වෙතරයි වෙන්නේ. අ උක්හපයක් හප හලා. ොඩ න වගේ මනිසුගේ ජීත අවාසන් වනකට පැි රසයකුත්න න්තිමට බඩ පිරිලත්නෑ. ඉතින් එහෙම ජීවිතයක් නඩත්තු කර ගෙන ගිහිල් අවසාන හිස්ව මැරිල යන්න චර තු මිනි ජීවිතයක් ල. ඉතින් එනිසා මේ වගේ සිතිවිලී හිතට දාගෙන හොඳට කල්බනා කරලා. අද දවස ර්ථවත්ව ගත කරන්න හෙක් ආවත් ඒ හොඳයි හෙට කාවි නතන් ඒත් ප්‍රශ්යක් නෑ. අද දවස ධර්ම හැසිරෙන්න්න හෙටක් තිබුණනත්තක නතත්ය එකක. අද දවස ිල්වත්වෙන් අද පංචසීල ආනක්සා කරන්න හට දව ඕනත්ව. උතු ගත ගන පැතු මීේ යාගෙන නාගතය වෙනුවෙන් කිය වර්තමානය පව කරන මනිසුන්ට නානගතයේ සැපලැබෙන්න්නේනෑ. අනාගතයේ සැනසීමෙන් ඉන් ෝනි කැල හිතාගෙන වර්තමානයේ පව් කරල හම්බ කන්නන මුදලින් කවදාවත් අනාගතයන සැපල බන්නබෑ. පුළුවන්න්නම් පෙන්දාන්න එෙක් නෙක් සැලබවා කියලා කොත්තන හරි පශනයක්තියෙනවා. ඒ ප්‍ර් ්න තික වෙනමකාරන්නයක් ැයි හදබත ඇතුළේ හරි පැහිලලා පැහහිලායි මනිසු මහ පීඩාාවෙන්න්න. එනිසත් ධර්මානු කකූල හම්බ කරේ නත්තන් ඒකෑව කර සතු ටක්න ලැබන්නේෙමන. ධර්මානුකූලව හම්බ කරපු දෙයක් අනාගතය දුකට හේතුවෙන්නෙන. එනිසා මිනිස්සු හම්බ කරඇදි ධරමාණුකූලව මනිස්ස ජවතත් ඇද ධර්මානුකූලව ිනිසු හිදි ධර්මාණුකූල නිසු වචන කතාහ කරන්දි ධරමාණුකූලව. කිසි කෙනකුඩට පිඩාාවෙන වචන කතා කරන්න පා. කටක් ලැබුණ වචන කියවෙන මේ බොම අදානම් වැරදි ියයට ගත්තුත්. අධදකක් ලැබන කුල් දෙ එකක් ලැබන මිනිස් මොලයක් ලබන බෝම අවදාානන් වරලිවිලියට ගත්තුත්. එනිසා ජීවිතයක් වර්දවාගන්න වැඩි වෙලාවක් කියන්නන්නේෑ මේි තත්පර ගානක් ඇති. තත්පර ගානක වරද කල්පගානක දුකට හේතු කර ගැනීම තමයි අඥාන මිනිසන්ගේ සිරිත. ඉතින් එනිසා බුදුරජාණන් වහන්ේ මුණ නොගැහුණනම් දරම හුනඇ ත ල ජන සමාජයේමාන තුයි ඔබත් අන තුරේ මාත්ත අනතුේ. නිසා ප්‍රශ්න ති ෙ ලෝක පට පශන. ඒ පසක තිබේවා තතාහාග ධරමේ ජීවිතර ගල්පාගණන්ඩුව. ප්‍ර්න ඔක්කොම කත්තගෙන් කියයලා නැති බැරිකම් ඔක්කොම පැත්තගෙන්තියලා ලැබෙන දන් සතුට පත්වෙලා මෙහම හිතන්ඩ පුොරුදු වෙන්න. අද දවසෙම බුදුගුණ හිතනවා අදම බදුරජාණන්වාන්සික සම්බුද්ධගුණ ගනම නේ කරන. අද දවසමම් බුදුරජාණන් වහන්සගේ විද්‍යාචාන්න සම්පන්න ගුණ ගැනම මේේ කරන. දබ ම බදුජාන්හන්ස සුගත ගුණේගන මෙනේ කරන. බලන්න කොච්ච්‍ර තන මෙනවද කියලා සුගත කියන්නේ භාග්‍යතුන් වහන්සේ සාන්ත සුන්දර ගමන්න ඇති නිසා සුගත නම්බනසේක. සොදුර වචනය ඇති නිසා සුගත නම් වනේක. සොඳුරු මාර්ගය සොඳුරු නිවනට වැඩම කළ නිසා සුගත නම් වනසේක. එහෙම හිතනකොට අපිට පවකාර ගමන්නකට ආරම්භයක් තියන්න පුළුවන්ද. අපේ බුදුරජාණන් වහන්සේ යහපත් ගමන් ඇති සේක කියල කෙනෙක් අබධවෙච්චි ගන් හිතවත් එදා දවසේ තව කන්නකට. පාඩුවක් කරන්න ාව කනෙක් මාරුව දාන වැඩකරන්න පුළුවන් වේද මනසට ඒම කරන්න බෑ තව කෙනෙ ක්‍රවටන්න බෑ ඇඒ ාස්ටන්හසේ යහපත් ගමනින් යහපත් නිවන මෙත වැඩම කලා මමත් යහපත් ගමන්න නැතිවේ අන්ඩුවන මම හිතන සිටිවිල් යහපත් කර ගන එක යහපත් ගමන කියන්නේ මුලු ජීවිතයම යහපත් කර ගැනීම ආචාර් සමාචාර් සමුදායම යහපත් කර ගැනීම. ඉති යහපත යහපත කියනකට හැමෝම යහපතට කැමති හැබයි යහ ලැබෙන යහපතති හැසිරෙන්න්න කැමතිනෙ අන්න එකයි තියෙන ලොකු මාළුව. යහපත ලැබෙන්නේ යහපත හැසුරුුණොත්න්නේේ ති හපදදී හැසිරන්නට බෝ දෙනාට මඟ පෙන්නීම ලැබිලනේ. එනිසා මේ මඟ පෙන්වීමෙන්මත් ඔබ ඔබේ ජීවිත යහපත් කරගන්න. පෙර වැරදි පසක තබා පසු තැබීම් පසක තබා නැති බැඩිකම් පසක තබා හිත්වල තියෙන අමනාප වෛරකෝන්තට පැත්තකට දාලා බුදු ගුණසී කරන්න කාටත් කරන්න පුළුවන්දය කාටත් පින් වැඩිනද අප්‍රමාණ පිනක් වැඩනද. වැඩිය බැරිනම් අරහන් සම්මා සම්බුද්ධ. අරහන් සම්මා සබුද්ධ. අරහන් සම්මා සබෞුද්ධ මේ හිතන බැරි දරුවක්න්නවද. මේ හිතන ැරි මහල්ලෙක් ද න ල මනාවක් නැත්තන් කරන්න දෙ න තකොට තන කොටයා මනවාද ලැබන් කොට න ද ලැබ ක් චරිතය සම්පූර්ණ වෙනවා. අහන් සම්මා සබුද්ධ අරහන් සම්මා සම්බුද්ධ කියල කියන කොට මුමනකොට එයා වච්චනයෙන් පින්ම්පුරෙනවා පින් පුරවාගන්නවා ඒ සහ මන යොමෙනවා මනසැන් පින් පෙරවා. යුත් පෙන් පිරෙනවා ොකුූ පික් හස්වෙනකොටයාගේ ජීත එකතුයෙනවා. අපිහිටමමුකු කෙනෙක් උදේ අබදි වෙලා ඇඳෙෙන් හින හොතෙටන්. එයා සියලු සත්වයෝ සුවපත් වෙෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙදවා කියන මෙන්න මේ වචනය කටින් කියනවා. එයා එදා දවසේ සියලු සත්වයෝ, සුවපත් වෙවා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා කියමින් තමයි හවස් වෙනකන් කාලිගත කරන්නේ. ඉදහානෙ එලියට අධදිවෙච්ච හොත පටන් දිහනට යන ලාව දක්වා කවුරුවාරි සුවපත්වෙත්වා සුවපත්වෙත්වා සුවපත් පෙදවා කියල කිය කියා හිටිය යනම් මහාපිනක් එකතු කරගන්නවා. මහා දානක් දුනට වැඩි පිනක් එකතු කරගෙන තමයි එයා ජීවිතය දවසාවසන් කරන්න ඉති මේේදී කරන්න බැරි මනුස්සෙකන්නවද කරන්න පුළවා. ඒනත් නොකරන්නේ ුවමනාව නැති නිසා. ුවමනාව නැතිව සසර දුකදන්න නැති නිසා සසර දුක නොදන්නේ සසර දුක කියලා දෙන්න කෙනෙක් නැති නිසා. හ ැති තකො ල් යා මත්‍රයා ම ගහන සර ම ස්සල්ලා ම කියලදෙන්න ඒම කියල න්නම බ ගැ තව අනුවන යවනම් ආ නැතිනින් පටන්ගන්නව ජීවිත. ම හිතන්නන්නේ බොහෝ දෙනතාම සැබවින්ම ධර්මානු කකල ජීවිතයට පාතබලවත්න. දර්මානුකූල ජීවිතයට පාතබන්න හිතලවත්නේ. ඉතින් ඒ අයිට කියන්න තියෙන්නේ ඔබෝ ජීවිතය අධර්මානුකූල වනන් ග වන්නේ ඔබට විපාකී යහපත් වේද. ඔබේ අවසාන හොඳ වෙේද. ඔබම හිතන්න. ශ්‍යවා න. ඔබම හිතල ඔබම තීරණ අරගෙන අද අද ර්ද කර ක් ද ක් ල් ජීවත් ලන්න එකක් දවසක් ජීවත් ලා ල දවස කරන්න කලින් හට දස කරන්න කලින් අද ත ත් බලන්න හට දස ග හිතන්න කලින් දව බදුග ේරම ලන්න ොච්ර නස සහැල්ල වන්ද කියලා මුන්න තරම් බරක් නැතිව වෙනවාද කිය. මොන තරම් පීඩාවක් අවසං වෙනවාද කියලා. මුොන්න තරන්න සැසීම ඇතු ෙන් මතුව වෙනවාද කිය. ටම කින්න පුොලම් පාඩු වෙන්නන්නේ නෑ. එනිසා නිතරම පින් පුරවාගන්න ක්‍රමයක් මාමය බට කියලා දුන්නන්නේ මකක්ද සියලු සත්වයෝ පත් වා සල සත්වෝ පත් වා සීලු සත්යෝ ුව පත් වා. පුංචි දරුවම හෙනවනම් අද දවසේම කියමින් කාලිගත කරන්න. තරුණෝ ඒවගේ මැදිවයසය මහල්ලෝ මේ වහගැනන්න වන ඔයි කටින් කියන්න සීලු සත්වයෝ සුවපත්වේත්වා. සීලු සත්වයෝ නිදුක් ේදවා. සීලු සත්වයෝ නිරෝගි වෙත්වා මෙහෙම කියනකොට වච්චනයෙන් වචනේ හිතන් හිත ගමෙන් ගාම එකතුවෙලා පවුලෙන් පවල කුලයෙන් කුලේ රටින්ටකතුවෙලා මුළු මහත් සුවිසාාල මෛත්‍රී බලවේගයක් ශක්තියක් මේ හිත ඇතුළ ඇතිවෙන. ඒ මෙත්සිිත නැමැති බලවේගයට පුළුවන් ඕනම අභියෝගයක් ජයගන්වන්න. මයිත්‍ර ඇතිකමයි මේ ජන සමාජයේයට පර හේතුවෙලා මෛත්‍රය ඇතිකමනිසා ෛරයකෝන්තරේ පිගනීම ඇතිවුණ ප්‍රාණ ගාතය ඇතිවුණ අස ධරමය ඇතිවුණ අසත් පුරුසං ඇතිවුණා මෛත්‍රය ඇතිකමනි සසාන්මටමකදුණ මෛත්‍රියෙන් ඇතිවෙලා තමතමන්ගේ හිත්තුල හරියට රත්වෙච්ච ගිනි කබලක් වගේ හදවත. පැහි පැහි තුර උතුරා පුර පුරහැම තපරයේ ගත කනවා රපෙ දුරුව වරණ වෙනවා ඇස් දෙකක් ගෙලා හිනවා හමේ වරණයක් දුරවර්ණ වෙලායන ශීරයත් ැහැරලායායන අන්ම වන්නේ මරණින් මත්තේ අපයි අපාගාමි වෙනවා. ඉතින් බදුරජාණන් වහන්සේේ සාන් තාම දහම් දහරාවෙන් නිවන්නේ අනි රත්වෙච්ච හදවත. රත් දවත නිවන්නන බේ දම් දරාබ ඔබේ හදවතන ඇතුන් කරගන්න වෙන ක්‍රම පායක් මේ ලෝක නෑ ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ සුවදායික ධර්මය ගැන කියා දෙල්ලි. පිනක ඇති මහිමය ගැන අද මේ බනකතාාවෙන් කියා දෙෙල්ලිම බලාපොරොත්තු වෙනවා ඔබට අපේ බුදුසුනේ එතා මහිරි බණ කතාවක් කියාදේලා. මේ ධරමකත්හ අවසන් කරන්න. එනිසා මේ වාහල ඔබ හිතන්න අපිටත් පිම්පුරවාගන්න පුළුවන්. වැඩි ආසයකින් තොරව පින්පුරවාගන්න පුළුවක්. ඒමක අද්දී මට සීපත් වෙන ඒ භාග්‍යවත්තුව අරහත්තුව බුදුරජාණන් වහන්සගේ කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක්ත් මහමගේ ඇවිදගෙන ගිහිල්ලා එක්තරා වෙල්යායක් මැදින් තමන් වහන්සේ වැඩයින්න ඒ වන ල හැබ කරා ඇවිදගෙන යන්න වැඩම කරන්න පටන් ගත්තා. ඉතින් මෙහම වැඩම කරන්න පටන් ගත්තට පස්සේ. මේ වෙල්ලයා අය රහා වඩිනකොට වැහින්තුරක් ඇවිල්ලා. වලාකුලක් ඇවිල්ල වහින්න පටන් ගත්තා. ස්වාමීන් වහසේ වටපිට බැලුව පේනතෙක්මානය ගහකාදී මහාවෙන්නට තැනක් නෑ. ඒ වෙලේ තියෙනවා එකර පිදුරු කුටියක් කවරුවත් නෑ මේ පිදුරු කුටියේ ස්වාමන් හසමි පිදුරුකුටියට ඇතුල්ලුණු ඇතුල්ලුණනාට පස්සේ දහරා නිපාත වැස්සක් ඇදැහැලුන අකුණු පුකුරමින් කළුවෙලා වැස්ස වැහල වැැස්ස නිමාවනා. ඇසනිම වෙනොට කුඹර යිතිකාරයාන කුටිය ඇතුළට නැතම් මේ පිදුරු කුටියට නැත්තම්ේ පැලට ආවා. එනකොට ස්වාමින් වහන්සේ ඒ කුටියේ ඇතුළේ මඟ පල ලබා මහරහත් භාවයට පත්වෙලා. සීියලු කෙලෙසුන් නසාදැමුවේ ඒ නැත්තගේ කුටිය තුළ වැඩ ඉඳමින්. ඉතින් ස්වාමින්න් වහන්සේ කුටියය තුළ වැඩ ඉඳමින් මහරහත් භාවට පත් වෙල උපාසක මහත්තයා. ආවට පස්සේ ඔහුට පුුණ්්‍යානුමෝදනා සීර් සයෙන් උදානගාථාවක් ප්‍රකාශ කලා. ඒ මේ කුටේ ගෙන මග පල නිවනිින් සැනසුන්නයේ පින්නෙන් ඔබ සුවපත් භාවය වේවා කියලා. එතකොට මේ උපාසකතුමා දැන හිටියන ස්වාමින්වා පෙනමක් මේ කුටියට ගිල්ල ඇ භහවනා කළ මහරත් භහාවට පත් වනාගෙන කල් ඇතුව දැනගෙන හිටියෙන. ඉතින් මේ විදිහයට උපාසකතුමා අප්‍රමාණ සතුටකට පත්වයෙනවා කියෙන බදුරජාණන් වහන්සේ දැකවදාලා. ඉරදියෙන් දකවදාරලා දිවසින් දැකවදාරල බුදුරජාණන් වවා ්‍රශ්මි දරාවකින් බුදුරුව මවා පාලා. හිවරි හන්ඩින් ධර්ම දේශනාවක් කරමින් වදාාරෙනවා. මේ උපාසකතුමා එසේ මෙසේ කෙනෙක් නෙමේ. නයඋපාසකතුමා තමන්ගේ දෑතින් හදපු කොටිය ඇසුරු කරගෙන හදිසිසේ ස්වාමන් වහසනක් කට තුළ වැඩේදගෙන. මග පල නිවින් සැසුන හත්ද භාවට පත් වුණා. ඒ පින දැකලා එනැත්තන්ගේ මොහොත දැකලා උපාසකතුමා සිත පහදවා ගත්තා. සිත පහදවා ගැනීම පිනෙන් ලැබෙන විපාකයමොකක්ද රතන කුටිකනමින් අනාගතයේ පසේ බුද්ධරාජට පත්වෙනවා කිය බුදුරජාණන් වන්ස නීති විරණයක් ලබා දුන්න. ඒ අන ඇසිල්න්න සිද් ච් පින. එනිසා ස්වාමීන් වහන්සේලා මහ රහතන් වහන්සේලා සංරුවන මේ මහපොළේ වැඩ ඉන්නවා කියෙ සැබ විම්ම වාසනාව. කසාපතක් දරාගෙන ඉන්න හත් හැවිරිදි සාමනිර් නමක් වුණත් මේ මහපොළොේ වැඩ ඉන්නවා කියයන, ඒ තරම් වාසනාවක් තවත්නෑ. එනිසා සංගරත්නේ බලය අසීමිතයි. සංගරත් මේ අනුවාසසීමිතයි දුටු දුටු මානයේ දෑත නල්ලේ තබා වන්දනා කරන්න. මේ කසාපත ලෝකෙ හැමදාම දකිින් හම්බුවනෙනෑ. කල්පදානකින් දකිින් හම්බෙන් නැතිය වස්තරයක් තමයි මේ කසාවත කියන්නේ. නිත් ඇුම් පැදුන් ලක න තරං විධදවිලා සිතාවන්ගේ දකින ලැබේ වාන්දින අයක්ත් දකිින් ලැබේ පැදිනයත් දකින ලැබ. හැබැමේ සාවතන දකින්න හම්බේන්නේ බුදූපතකින්ම පමණයි. බුදුරජාණන් වහන්සේ පහලව නොත්ම පමණයි. ඉතින් එබන්ඳු දුර්ල්ලබව පහලවන මේ කසාාවතයේ දර්ශනය ලැබිත්‍ර වෙලාවේ ස්වාමින් වහද දැ නමක් දකිනකට සිත පහදවාගන්න සාදු කියන්න පොච්චර පිනක් එකතුවෙනවාද. එදාර උපාසගතුමා තමන්ගේ කුටියේ ධනේ ස්වාමීන් වහස වැඩිය අනේ. ඒ මේ වාමන්වාසේ කුටියය තුළල නිවන්සුව වැලඳවානය කළ හිතුවනි අන්නේ සිත පහදවාගත්තන්නේේ සිත පහදවා ගැනීමේ පින. ඒ තරම් බලවත් මොකක්ද බලවත් භාවය අනාගතේ පසේ බුදු කෙනෙක් වෙන ව කියල බුදුරජාණන් වන්සේ වදාලා. ඒ උතුමන්වාසේ අදත් තින්නේ සුගතියක දි්‍ය ලෝකයක. ඉතින් අදත් දිවලෝකෙන තව කල්ප ගානකින් පස්සේ පසේ බුදු වෙන කම් ආය දුගතය යන්නනේ. හැබැයි ඔබටේ නීත විරණයක් නෑ. ම විත පෙස තිස ලක ට ුන බැරින වර්දවා ගත්තු.ඒ අවධානම භාරාරගෙන වැඩ කරන්න. ඒ අවදාානම දකිමින් වැඩ කරන්න නොදැක්ක වගේ ඉන්න පා ඇයි එහෙම අඳුරකට වට ගන්න මේ ලස්සන්නන මිනිස් ජීවිතය. මොකක්ද ඒ බලබත් චිත්ත විකලතාවේ. ඔබම හිතන්න ඒ මකුසලයකට ගහිලයන් එහ අකුසලයකට වසඟවෙන් වුවමනානෑ මිනිස් මනසක් ඇතිව ජීවත්වනපි. ඉතින් බදුරජාණන් වහන්සේගේ විවරණය දේශනාවේ කාන්තිය දිනක සත්‍යය වෙනවාමයි. කළ පින්නත්තෝ හැමදාම් සැනසෙනවා. අපේම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පින් පුරපපු අය ගුණපුරප අය සමහට අනාගතයේ බුද්ධ ශාසනයක සියලු කෙලසුන් අසාදමමා රහත්වයෙනවා. පෙර බුද්ධ ාසනයන් හි පින් පුරපුයි ගුණපුරපපුූතුම අපේ බුදුරජාණන් වහන්සගේ ශාසනය නිවන් අමාසුවේ ලබා සැනසුනා. අහම්බු ලෙස රහතන් ාදර ලෝකට පහල වෙන්නේන. හදිසියෙන් ප්‍රහතන් වාවල ලෝකට පහළ වෙන්නේ නෑ. දවසක් දෙක උත්සාහයෙන් රහතන්වල ලෝකට පහළ වෙන්නේි නෑ. පරහතන්වාසනවක් ලෝකට පහල වෙන්න නම්. කල්ප ගානක උත්සහයක් ප්‍රයත්නයක් දරලා තියෙන් ඕෝනි සාරිපපුත් මොගල්ලාන්න මහවඋතුම කොන්ඩාජ බපබද්‍යයාද මහ උතුම එදාදමදාතුර මඟග පහල ලබ. සියලු උතුම සංසාරගමනේ පින් පුරල ගුණපුරල පාරමී පුරල ධර්මය පුරදු කරලා තමයි ඒ සංසාහරදුකින් අතම දෙන මාවත පාදා ගත්තේ. ඒනිසා ඔබහහිතනමද ඔබත් අදිසිල්ලෙස් සහමුවෙන් නිවල ලබේ කෙ ෙම ලබින්න ප්‍රතිපදාව සම්පර්ණ වන්නඕනි. ප්‍රතිපදාව නින්දගයාට පස සම්පූර්ණ වන එකක්නේ ප්‍රතිපදාව එල්ලැඹබිසිහිය සම්පූර් කරන්නඕනි. ප්‍රතිපදාවේ තියන අංගමනමද සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව. කියන කොටස සම්පූර්ණ කරන්න ඕනේ සීලම වසයෙන්. සම්මාවාචා කියයන්න යහපත් වචන සම්මාකම්න්ද ගැන මේ අයසුර කරගෙන යහපද්දේ සිද්කිරීම සම්මාකම්මන්තගේ සම්මා ආජීව කියයන්න ජීවිතය උදෙසා යහදය කිරීම. ම හ ි ශ්‍ය ප්‍රඥාවක් සම්මාධ ික් සම්මා සංකපව වසයන්නේ ප්‍රඥාව අපිට ඒ න්තෙන් දියුණුරගණටුවනේ බදු බනහලා තාගත ධර්මයා හාලා. ඊළකට සම්මවායාම සම්මා පති සම්මා සමාධිකන සමාධී අංගටික සම්පාදනය වනාාට පස්සේ සමාධිමත් සිතක් සීලවන්ත ජීවිතයක් ආලෝකමත් හදවතක් ඇති ශ්‍රාවකයක් බෞට පත් යෙනවා. ඉතිං ඒක මයි ප්‍රතිප ප්‍රතිපදාව අද සම්පෝර්න කළො අදම ඒ නිවන් අමාසුව ලැබේ. ති පදාව හෙත සම්ූනකලොත් හටදාවද ්‍රපදාවතව කල්පගානකල හ පැතර දෙදම නිවන ඇත්වෙනවා. ඇයි සැනසීම ොහතති ොහො තෑහත් කරගන්නේ. සැනසීීම ඇත්වනකොට ලංවෙන්නේ ම ක්ද දුකවිපතනය ලංවෙන්නේ, ආයිපදම තියන සැපයක් නං බුදුරජාණන් වහන්සේ මහනනි නැවත උපදිය වෝ කියලලා දේනා කරනවානි. එහම දේශනා කළියේ නෑනනි, දුක් ජාති පුනක්පුනම්, නැවත නැව ති පදීම දුක්මයි, දුක් ාති නක්්නම්. දරාජර් ප්‍රච්ච අලුතු ස්සිස්තෙන් ලාමු සිරි මූ මඩල විබර කලා දේශනා කළේ එහෙමනි. දුක් කාජාතිපුනක් වනා. ගහ කාරකදිට් හෝසි කුණගේහන්න කාහසි. ඒ සංසාරය නැමති ගෘහය හදන කෙනාමම හොය හොයා හිටීමට දැන් හැබ වනා. ඒ ගෘය හදන වඩුවත් අල්ල ගත්ත හදන විදිහත් අල්ල ගත්ත. ඒ වඩවාගේ කෙරුම් කිවුම් සියල්ල මම දැන් අවසන් කලා. විසං කහරගතන් චිත්තා. විසංස්කාරගත වූ මගේ සිත තන්හානම් කහෙමජ්ජගා තන්හාාව ගෙවීයාමින්. ශාන්තම නිවනින් සුවපත් වෙලා දැම් පමතින්නේ. එකක නිසා අනක ජාති සංසාරන් සන්ධහා විසන් අනිබි ස ජාති මරණ සංසාරය මේ සැප සොයා ඇවිදගෙන ගයාා ජීවිතයෙන් ජීවිතයට. ඒ සැප සොයන්න මේ සුව සොයන්න මේ විමුක්තිය මේ නිදහස සොයන්න කරපු කැපකිීමම ප්‍රමාණයි. කරපු අතැහැරීම ම ප්‍රමාණ, ඒ අතහැර මැදින් තමයි ලොතුරා බුදු කෙනෙක් ලෝගට පහලවනේ. එනිසා ප්‍රතිපදාව සම්පූර්ණ වෙත දවසට ඔබට ඒකාන්තෙන් සුවය ලැබෙනවාමයි. ප්‍රතිපදාවන්නේ වූවක්නවේ. මේ තතාගිතු දරමේම එනිසා බුදුගුණ හොඳයට හිතන්න මෙත් වඩන් ඉ අනතුරු විදර්ශනාව තුදර පොරදු කරන්න. ඇස අනිත්‍යයි ඇස අනිත්‍යයි යසා නිත්‍යයයි යස නිත්‍යයයි කියෙන අවබෝධී නුවින් හේතු යුක්ති ඇතිව කල්පනා කරන්න. අන්නේ කල්පනාවටගැන විදර්ශනාව කියලා. ඇස දුකයි ඇස අනාත්මයිකෙන හේතු යුක්ති ඇතිව කල්පනා කරන්න ඒකට කියේනවා. විදර්ශාව කියඒ කල්පාව දියුණ කරන්න නවත නැවත දියුණු කරන්න. ඒ කල්පනාවේම කාලි ගත කරන්න ඒ මතකේ ඒ සහයේම කාලිගත කරන්න ආන කන්්ඩ විදර්ශනා භහාවක් සිද්ධබේෙනවා අමාරුව තම නිත්්‍යයි නිත්‍යයක අවරුදු ානක් නෙේ කල්ප ගානක් අල්ල ගත්තද. දැන් එක පාට අනිත්‍යේ නිත්්‍යය කල හිතනකොට ඕක මනස්ත දෙකපාට හුරුවන්නේන පර නිත්්‍යූ සුකෝූ සුබ වූ සංඥ්‍යාවට හිතයවා ඒ එක තමයි හැටි. ඉතින් එහම මොනව කරන්නද. එනිසාදැන් අපිට කරන්න ද අමාරුවෙන් හරි. ඇම ක්ෂයක් ර දර්ශනාව පසුුව එන්න ගත කරන්න බලන්න එම පුළුවන් කාලයක් ජනකොටි විදර්ශනාව දියුණු වෙනවා. විදර්ශනාඥානය ඇති වුණනාට පස යාගේ හදමත ප්‍රබුද්ධයි ප්‍රභහස් වරයි යාලෝකමක් එයායටට කිසි දවසක දුක් ප ප්‍රදගින් පිඩාවක් එන්නනෑ ආවත් විදර්ශනාව තියරනනිසා ඒ දුක්විිපත් අතුරධන් කරන්න පුළුව. බුදුරජාණන් වහන්ේ දධර්ම දේන කර දක් ප අතුර දන කරලා. ියල්ලු සැනීම මතු කරලා සිරු අදුරු සෙවනල ඉවත් කරලදාලාල බජීතයට අද අදම සැනසීම දෙන්න. අද අදම සුවපත්භාාවේයදන්න අදා අදම සැපියලං කරන්න. භාාවනාවකින් සමතයකින් ප්‍රථමත් ්‍යාන ප්‍රතිලාබයකින් ඒ නිරාමස ප්‍රීතිය ම්කි කෙනෙක් දගත්ත්. කවදාකවත් බුදුරජාණන් වන්ේට හෝ බුදු සසුනට පිටු පානන යම් ශ්‍රාවකයකට ප්‍රථමත් ්‍යානී තිබේෙන යම් භික්ෂුවකට ඒ භික්ෂුව කවදාවත් අතාගතයන් වහන්සේට හෝ සබ්‍රක්ම චාරීන් වහන්සේලාට හෝ සිල්ලොතුන්ට හෝ ගුණවත්තුට ද්‍රෝහි වෙන්නනෑ යමකුගේ හිතේ සමාධි මාත්‍රයක් හෝ තිබේනම් ඒ භික්ෂුව කෙලසුන්ට වසඟ වෙන්නේ සමාධන තිවුණට ප තමයි කෙසුන්ට වසංඟ වෙන්නේ ඊට පය තමයි වේරුවටන්නේ. ඊට පපය තමයි නොකරන පවකම් කරන්න පෙළවෙන්නේ. ඊට පප තමයි මේ මනස අන්ඳුරට හෙලාගන්න. ඉතින් මේ උතුම් ධරමය එද්දිවත් අපිට බැරිවුණුත් මේ ප්‍රශ්නය විසඳ ගන්න ආය කවදානම් විසඳගන්නද. තිං ඒ කාරණය සිහිපත් කළේ පිනක අසිරිය තම අපි හැම දෙනාටම සැනසීමේ උල්පත සැනසීම හේතුව. මේ ලෝකෙට කල්ප ගානකට පෙර මහා කල්ප අනුන් හතරකට පෙර මේ ලෝකයට පහල වුණා සිද්ධහාර්ථ කියන මහා බුදුරජාණන් වහන්සේ සිද්ධත්ත බදුරජාණන් වහන්සේ මහා කල්ප අනු හතරකට එහා පැත්ති. ති මේ සිද්ධාර්ථ දුරජාණන් වහන්සේ ලෝකේ අමා දහම දේශනා කරමින් ගමින් ගමට ගමින් නියම්ගමට නියම් ගමින් නියම්ගමට වැඩම කළා පඩම කරමින් මහකරුණාවෙන් බ්‍රහ්මස්වරමීරෙන් සනාතන සත්‍යය ධර්ම දේශනා විලාසයෙන් දේශනා කලා බ්‍රක්්මයකුගේ වේසයෙන් විලාසයෙන් දේශනා කළ හැම හදවත් නිමී සුවපත් වුණයේ ඉතිහාසේ. ඉතින් අන්නේ කාලයේ හොඳට මිත්‍ර ධරමෙන් බැදීගේ යාලු හතර දෙෙක් කිටිය. යාලුවෝ කියන අය සැබෑම යහළුවනම් මොකද කරන්න ඕෝල. සැබෑම යහළවා තම යහළුවාගේ මෙලොව පරලොව ඔබ යාර්ථය පිණස පිළිපදිනවා. කොහොම පිළිපදින්නේ වචනයෙන් ක්‍රියාවෙන් ආදර්ශයෙන්. යහළුව යහළුවෙකුට ආදර්ශයෙන් ලබා දෙන ඒ මඟපෙන්වීම වචනවලින් ලබා දෙන්න බෑ. අපි සැබෑ මිත්‍රයෙක් නම් මේ ලෝකට. ිැ ල්ල ිත්‍රරගරු ඩ ලාපුරත්ව වන ලකට පලමකොට කරන්න ඕනනි අත්තාාන පටමං පතිරූපය නිමේසේ. පළමු කොට තමා මේ ධර්මය පිහිටන්ට ඕන. අත්‍ය මනුසාසයය ඊට පස්සේයන්නයට අනුසාසනනා කරඩුවන. නකිලිස්සේය පණඩිත. පන්ඩිතයා පණඩිතයක් කෙලසෙන් එනය අන්හෙමනාට පස්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ උදාර උත්තම ශ්‍රේෂ්ට ධර්මය තුළ පන්ඩිතෙක් වීමේ භාගය වාසනාව බටත්තියවා. එදා ඒ බුදුරජාණන් වහන්සගේ කාලේ. ද්ධාර්ථ බදුරජාණන් වහන්සගේ කාලේ ගෝධික සුබාහු වල්ලිය උත්තිය කියන මේ ජීවිතය යාලු හතර දෙෙන එදත් යාළු හතර දෙෙක් ලයිපදුුණා. ඒ යාලු හරෙන ඔවුනෝන්ට ොහොම මිත්‍රසීලි ඔවුන ඕුන්කට වැඩකරනවා ප්‍රශ්න ගැටු අර්බුධ ඇතිකරගන්නේ නෑ ප්‍රශ්නයක් ඇතිව කතාහ කල විසඳගන්නවා දුරදික අන්න තියන්නේ නෑ සමාවගන්නවා වැැද්ද දකිනවා ඒමන් හම මිතරත්වයක් පවතිනවා. යි මිත්‍රරත්වය කියන ලෝක පව හැමෝටමබැ. 23 ්‍ර කොට හැයි ු සබෑ මිත්‍රය නෙව සබෑ මිත්‍රේෙක්ද කියලා බ ල්ල බ ගැන ලන්න ඔබ ඔබේ මිතුරාට වචාවල් කරන්න ැද. ඔබේ මිතුරාට දුකත විපදේදිී පිහිට වෙනවද ඔබේ මිතුරාගේ රහස්ව භාරක්ෂා කරනවද ඒගේ ඔබේ මිතුරට බැරි වෙච් ඕන මහොතක බේ මතුරාව බේර ගන්නවද ඔබේ මිතුරාගේ නුගුණයක් එනකොට ඔබ සතුවෙ නැද්ද. බේ මිතුරාගේ ගුණයක් ඉදිරී ඔබ සතුට වෙනවද. ගටික බ තියවන බ ම්තරමකට හෝ මිත්‍රේ. හැබයි සම්පූර්ණනෑයේ මිත්‍රත්ව. ඔබෝබේ මිත්‍රයාට තිසරණයේ පිහිටන්න උපකාර කලා තියෙනවද. ඔබෝබේ මිත්‍රයාට බදුරජාණන් වහන්සගේ සරණ ගැන කියලා දීලා තියෙනවද දරම මේ සරණ ගැන කියලා දීලා තියෙනවද. ංඟරත්නය සරණ ගැන කියලා දීලා තියෙනවද. බදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කියල දීල තියෙන, ආන්හෙම කියලා දීලා තියෙනවන ඔබ මිත්‍රයි. බ කල්ලනමිට ගේම ෝබේ මිතුරටම ජීවිතය ගැන බදුරජාණන්වාසසිගේ සමත භාවනා වැඩසටාන ගැන විදර්ශන භාවනා මාර්ගගේ ගැන කියීල දලලා තියෙනවද. ඒම කියල දීල නැත්තං ඔබ මිතරත්තුවය සම්පූර්ණනෑ. ඔබ හැබෑම මිත්‍රයේක් පන්නනම්. ඔබ පළමුව රදධාාවය පිහිටලා ඔබේ මිත්‍රයා අශරද්ධාවය පිහිට වන්ඕන. ඔ සැබවින්ම සීලේ පිට ඔබ මිත්‍රයා සීලේ පිටානටඕන. ඔබ සැබවින්ම ධරමයාසමන්න ඔබ මිත්‍රයා ධරම යායම සසස් වන්නටඕන. බ බ ැදි ිය න් ැන් ප ජා කරමින් බ තුර දන්පැන් ප ජාරන වැඩවලට සම්බන්ධ කරග ටඕන. ඔබ පැහැදිලියුවම ්‍රඥාව හිටලා බේ මිතුරා ප්‍රඥාවන්තේක් කරන්නනං හෙ ෙන්ටෝන. එ න මේ කරුණටික යම් පමනකට හ සම්පාදන වනකම් බ ජීවිතේ ඔබේ මිතුරා සම්බන්ධය ඔබ සල්ෑ මිතුරෙක් වෙලාන. යම් දවසක මේ කටයුතුික මේ රණනාටික සම්පූනන අන්න ම්පර්ණ ච් පමනිින්. ඒ රෙක් ලා යන එනිසාම මිත්‍රත්වය කනෙක ලහෙසි ඩක් නෙමයි ෑමකට බීමකට පානයක නර්නක එකකවනක නෙම මිතරත්වේ කියන්නේ ගමනක් ාන එකතුවන නෙයි මිතරත්වය කියන්නේ. ඒම අත්ත දසකරකට තුනකට දාවකාලක දිනගන්නකට එකවන නෙේ මිතරත්වය කියන්න මිතරත්වේ මකක්දවත්තිය අද න සමාදය හලුව මිත්‍රයෝ කිය ගන්න දන්නේනන්නේ. මිත්‍රරත්තුවේයට යන ආධ්‍යහාික පදනවා මිතරත්වයට තියන ගැබුරු පදන මිත්‍රත්වයට ය. බදුරජාන්හන්සගේ ්‍රී දධර නමැති සබධ තාමය. එනිසා එහෙම මිත්‍රත්වයකින් යුතුව කල් ගත කරනවන යම් කිසි කෙනෙක් ඒ ස්්‍රාවකයාට සසාරය නිවද හද මි්‍ර හ ොද යාහල න් ේන. හල මිත්‍රය ඉන්නව කියනෙක මනසක්ක වැටන වෙලාවට සෑහෙන වටිනවා. හැයි මේ ගට වෙල ලුගාත ාල නොවාරි රතල් තාවක් කියල මොනවාරරි බොරුව කපිියෝ සමසාධන් කරවල තාව කාලෙක සාහනයක් දෙන්න විහිලු කතාකරන අය නෙමෙ. ඇ ම ීත හුණද ප්‍රශ්යකට හුණ දෙද කොහොම යාලුව බේරගන්න. ඒවගේම යහළුවවාතින් කොහොම පව් නොවෙන්නේ ආදි වශයෙන් අන්න්නේේම විමර්ශනයක් සහිතුවපට උප දෙෙස් ලබාදනය හළුවයි මෙතන කල්්‍ය යාර මිත්‍රයා කියන්නේ. අත්හම්මි ජාතම්මි සුකා සහයා තුට්හේ සුකායා ඉතරීතරයන, පඤ්ඥන් සුකන් ජීවිත සංකයම්මි සම්බාස දුහස සුකම් පහන. කාරණයකදදි දුකදි විපදකදි ප්‍රශ්නයක් අබි යේේද මිත්‍රයෙ ඇති බව සැපයයා. තම්ම ජාතම්මි සකාසාහයා ඒවගේම ලදදේකෙන් සතුටුවෙලා ජීවත්ව වෙන පුළුවන්කමත් සැපය තුට්ටඒ සුකායා ඉතරීතරේද ජීවිතය අවස කරනකොට පින්පිරී තිබේ නම් එයාට පසු ැවීමක් නෑයක සැපය. සම්බාපදූ කස සුකම්පහන හැමදුක් අවසන් කරලා ශාන්තම නිවනින් මනුහර නිවනිින් නිවෙඩ පුළුවන්න. ආනක සැපය. ඉතින් මේ සැපය නොලබලා මේ සැපය ලබන්නේ නැතුව වෙන වෙන සැප ඔයාගනයක් ගියා කියලා ඒ සැපය එච්චර වටින්නේ නෑ. කාලික දගත්කම් ඇති අපි නෑ කියන්නේනෑ මොන යම් හෝ තැනක එබඳු සැපසම්පත්වල ආස්වාදයක් රසයක් වින්දනයක් ඇති නමුත් අවසානය දුයි අවසානය දුකයි. ඉති එනිසා යහළුව මිත්‍ර හැටි එකතු වඋනාට පස්සේ. ඒ හලුව මිත්‍රියෝ කියන ඉස්සෙල්ලාම බලන්නොනනි මම මගේ මිතරාවෙන්ුවෙන් කළමනාදය කලාාද යාලුවන්ගින් යුතුකම් බලාපොරොත්තුවෙන කලින් තමා යහපත් යයාහලුවෙක් වනාද. මග න් කල්ල යනවද ම යතුක කල්ලා තියෙනවද ම මිත්‍රයක් වෙලා යෙනවද එහෙම බලන කොට එක ඇත්තට ේනවන ම හප මිතයෙක් වෙලා යන කියලා ඔබට ඔබේ මිතර සැලකවත්ක ොත්තක. මකද ඔබ පින්තැස් කරගන ඉවරයි. ඔබ මිත්‍රත්වය අගේ කල්ලිවරට ඔබ මිත්‍රරත්වයට තැන දීලයි වයි. එනිසා එදා ඒ සිද්ධාර්ත ුරාන්හන්ස කා ර දර . බහෝමිත්‍ර ධරමයෙන් බැඳලා බෝහම සමගයෙන් ජීපත් වුණනා. ඉතින් මේ තරුණෝ හතර දෙනාට දවසක්දා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ පින්ඩපාති වඩිනවා දැක ගන්න ැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සනමක් පින්ඩ පාති වඩිින්වගේ කියන්නේ පුංචි ලාබයක්ද මන්න තරං ලාභයක්ද්දිල හිතන් බුදු කෙනෙක් පින්ඩපාති වඩිනවා යම් ගමකට මුලු ගමටම ඒ ඇති එක දවසක් වැඩ අනන් ඇති බුදුරජාණන් වසේ ගමක් නිවන්දකිින්. මොකදේ දැකීම ඒ හඬ ඇහීම. ඒ බුද්ධ වාසයේ දැකීම ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරය දැකීම ගමක් නෙවේ නියන් ගක් නෙවේ රට රාජයක් නෙවේ සක්ව ලක්ෂුව පත් කරන්න පුළුවන් සක්පලක් නෙවේ දස දහසක් සක් වල. එනිසා කියන්න බෑ ඒ ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ මේ විදිට පින්ට පාය වඩිවා මේ තරුණය හතර දෙෙනට මොන ගැවුණක් මුණ ගැවුණට පස්සේ ගෝධික නම් වූ ඒ තරුණය අයදා සංසාරයේද ඒ විල්්ධාර්ථ බුදුරජාණන් වහන්සේ දැකලා සිත පහදවා ගත්තා සිත පහදවාගෙන. ක්මනිම ගටගයා ගෙට ගේහිල්ලා වලද තිබුණනේ හැන්ද හැන්දැ සට බත් හැන්ද තිබුණේ ඒ හැන්ද අරගනැවිල්ලා සිද්ධ ාර්ථ ුදුරජාණන් වහන්සේගේ පාත්‍රේයට පෝජා කළ. එකක්ම බත් හැද. ඉතින් ඒ ත් හැන්ද පූජා කරල සාද ක කියලා වදාන කනකට මන්ගේ හලුවවා එතනින්න්වා අනිත් හලුව ලග හලුවවයින්න.ඒ හලුව මේ දෙස බලාගන හිටිය බලාගන ඉදල ඒ අහලුුවට වෙන පූජා කරනයක් නෑ පසන්න චිත්තෝ පංචප පදෙට්ටිතෝ වන්ද. පැහැදුණන සිතින්. සංග පිහිටුුවල වන්දනා කළලා දැන් පලවනි හලුවක් කරන වැඩේ දැක දෙ වන හලුව. පලනම යහළුවන්ගේ යහළුවන්ට යහපද්දේ ලැමනට. පලවෙනි යහළුවවා බත්්‍යයන්ද පූජා කලා සිද්ධාර්ථ බදුරජාණන් වහන්සේට. දෙවනයාවා ඒක බලාගනයදලා දෙන්න දෙයක් නැති තැන දන මඩුලු බිමෝබවා වන්දනා කලා. ඉනකට තුන්ව නියාලුවද මේ දෙස බලාගනය දලා මේ දෙන්න කරපු දේවල් බලාගනයදල බහෝම සතුටට පත්වෙලා පුප්ප හත්දේන භගවන්තං පූජසිී. හරියට මල් ගුලාාවක් අරගෙන ඒ යාල්ුවට තිබච්්‍යමොහො තේ මෝදෙ තිින් ශක්තිය එච්චරයි මල් ගුලාාවක් අරගෙන සිද්ධාර් බුදුරජාණන් වහන්සක සිරිපාපියුම් අභිය ප්‍රතැන් පත් කරල සාර් සිති වදනා කළ. සාදු සිතින් වදනා කලා. ඉන් අනතුරුව හතරව යාලුවම තුන් දෙනාම කරපුදේ බලාගනහිටිය. තුන්දනාම කරපුදේ බලාගනී දලා. සුමනපු පෙහි පූජමකාස සමී පේ තිබ්බ සමන්වැලින් පිච් වැලින් ල්ටික කික්මනනිම්ම නිලාගෙන දුවගෙනගෙහිල්ලා. ම ල්ික් ද ර පා ර විසුරු ල බුදුරජාණන් වවාසිෙක් සිරි පපතුල සුපිපිසුවද සමන් මලින් පෝජා කලා. දැන්න්නේ යාලු හතර දෙෙන කෙනෙකුට කෙනෙක් අනු ග්‍රහ සපයා ගත්ත හැටි. කෙනෙකුට කෙනෙක් පින් පුරපු හැටි.ෙනකුට කෙනෙක් පන උපනිස්ත්‍රය කරවපු හැට. පලවෙනි කෙනා බත්්‍යයන් පෝජ කනවා සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට දෙවන කෙන දෙස බලායදකෙන දීගන්නයක් නෑ නමුත් දන මල්ලු බමෝබා අනෝදම් මල වන්දනා කරනවා තුන්වැනි කෙන ඉක්ම මල්. ලලාබග හල පජා කල හතරබෙන කලා එක්ම නිම සමන්මල්මික් පෝජා කලා. දැන් මේ හතර දෙනාම කවදාව හිතුවෙන අද පට සිද්ධාර්ථ බුදුරාණන්වාසේ මොන ගේ කියලා. මේ හතර දෙනා කල්තියා සැලසුම් කරලා ගේපු ගමනත් නෙමීමේ පින්ඩ පාති වඩිදදි සිද්ධහර්ථය බදුරජාණන්වාන්සි මොන ගහිච්ච. අවස්ාව ඒ අවස්ථාව ශ්‍රද්ධහාව තිබුණා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වන්ට අසීමමිත ගෞරවයක් තම හද සන්තානී පහල වුුණන්නේ එකයි වැදගත් වෙන්නේ. තමන් ගිහිත තුළ. ඒ බුද්ධගෞරවය පහල වුණ. ඒ බුද්ධ ගෞරුවය පහළ වෙලා පූජාකරගන දෙයක් නැතුව වුනත් දනිස් දෙක බිමෝබා වන්දනා කළ බලන්න හිතල පිනක අසිරිය පිනක බලය. දැම් මේ හතර දෙනාාවම ඒ ජීවිතයේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට මේ කරපු බුද්ධෝ පස්ථානයෙන් පස්සේ. මරණින්මත්ඒ සුගත ීපදුන සුගතය ඉපදිලා මහාකල්ප ගානක් මහාකල්පානු හතර නිරේවැටුන්නේ. පොඩිකාලයක් හෙම නෙමේ. මහා කල් අනූ හතරක් නිරේ වැටුනෙනෑ. දුගතය වැටුනෙන. නිරේ නොවැටී දුගතිය නොවැටි ඇවිල්ලා, කාශප බුදුරජාණන් වහන්සගේ කාලි තායි මේ හතර දෙනායකතුවන. කාශප බුදුරජාණන් වහන්සගේ කාලේ මේ හතර දෙනම පැවිදිවුුණ. වැලට යාලුකම මිතරත්ව යන්න එක වැදගත්වවෙන්නේ. මේ අතර දෙනාම පැවිදි වෙලා ඉන් අනතුරුව, කාශය බදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන්දකින්නට පාරමි පුරාගන්නත. ගන්න ට තු නමු ජීවිතේ මඟ පලනිවන් ැබුණනෑ. ඒජීවිතන් පස්සෙත් මේ හතර දෙනම දෙවලු යි පදුණා අපේ බදුරජාණන් වහන්සගේ කාලයේ මේ හතර දෙනාම පාවානුවර, මල්ල රජදරුවන්ගේ ත්‍රය හැට ප දනා ොත්‍රය හතර දෙන. එක්කනකුගේ නම තමයි, ගෝධික අනිත එක්කනගේ නම තමයි, සුබාහු ඒ නගගෙනගේ නම වල්ලිය ඉළන් ගෙනාගේ නම උත්තිය. එතකට මේ ගෝධික සුබාහු වල්ලිය උත්තිය කියන හතර දෙ පුංචි කාලි නම්ම යාලුව. ැල පට යා රජ ර රජ ර කන හමත් සල්ලන් ර ඩා කරන්න. ඉතින් රජකුමාර එකටම හැදුණන එකම වැඩුුණ එකට ඕවනට උපරාජ්‍ය බලය හිනිිය වුණා දවසක්දා රාජ්‍ය කටයුත්තකට කපිලවස්තු නගරයට ගමන් කරනවා. කොහේටද කපිලවස්තු නගරයට. පිලවස්තු නගරයක කියන්නේ බුදුරජාණන් වහන්සගේ ජාත හමිය. ඒබෙනනකොට ාග වඋතුන්හසේ බුද්ධරාජට පත් වෙලා අවරුදක් පත් හිල්ලති බුණනේ. ද රාජ පත් ලා ි රජතුමාට ධරමය දේශනා කරලා පුරුවේල් කාශපාදීහ දමනය කරලා පැවිදි කරවාගෙන විශෂි දහසක් රහතන් වහන්සේලා සමග කපිනවස්තු නගරයට වැඩම කලා. කාලු දායි මහරහතන් වහන්සේගේ හාධනාවෙන් සුද්දෝද හරදතුමා ඇතුළ ඥාතීන්ට පිහිටීම පිණිස. ඉතින් මේ වැඩමකරපු ගමන හරි ආශ්චය මත් ගමනක් සෑහන කාලයක් වැඩිය පනාන්තර මැදිින් වෙල්ලෙලි මැදිින් ගුරුපාරෙන් ම වන සිලසේතුරු සිලසේ වැඩමකලා. වැඩම කරලා. ි ස් සාක්කයෝ න පතින්ම න කාරයෝන නක්කාරයව කියැන නකා යනෙ මේ ිල්වත්තු නොත් මාන්‍ය ධියි. මේ මාන්‍ය අධිකනිසා ාංගෙවත් බුදුරජාණන්මහන්සිට සිද්ධ වුණ. මේ අයව දමනය කරන්නට යමක මහා ප්‍රාතිහාරය සිද්ධ කරන්න. යමක මහා පාතිහාර සිද්ධ කරන වෙලාවේ, අර රාජ කුමාරවරු හතර දෙනා. අර රාජ කුමාරවරු හතර දෙනා හරියටම කපිලවස්තු පුරනුවර නිග්‍රෝධාරාමයි. ර ා මයි හර දෙෙන. ඒ හතර දෙනාටත් පෙර පිනකට දැකගන්න ලැබුණා මේ යමක ප්‍රාතිහාරය දක්කි න කාාගෙද සිත නොපහදින්න. සිලු දෙනාගේම සිත පහදිනවා සිලු දෙනාගේම සිතේ කාන්තයෙන් හදිිනව සිත පැහැදුුණනා මේ හතර දෙනා සිත පහදවාගෙන තැවිදි ජීවිත ලබන තැනතම හිත වෙනස් වන. අන්තිමට මේ රජකුමාරර හතර දෙනාට රජ සැපයි පාවන රජ මැද රාමතකවුණ. මේ රජගුමාරවරු අතර දෙනා කල්පනා කළා. අපිනන් නැවතවතාවක් පාවා නුවට යන්නේන රාජ්‍ය භාරගණන මේ කපිලවස්තු පුරේම ජාත වූ මේ කපිලවත්තු පුරේ මහා මිහි මදලට වැඩම කළ ශාකි කුලේ උපන් සිද්ධාර්ථ මහා භෝතතාාන් වහන්සේ බුද්ධ රාජිට පත් වෙලා මේ තරං අසිරිමත් ප්‍රාතිහාරයක් දක්වනවා. මේ තරන් අසිරිමත් ප්‍රාතිහාරයක් දක්වන්නේ රජකුලේ නිත් මලා පැවිදිවෙච්ච, රාජපුත්‍රයේ අපිත් රාජකුමාරවරු මේ රජකුමාරය ලඟ පැවිදිවෙන්ට ඕන අන්නේම හිතලා පැවිදි වුණා. පැවිදිවෙලා නොබෝ දවසකින් අර පෙර පින් කරපු පින් බලය නිසා රහත් වුණ. දැන් ්‍රහතන්වාතරනා හතර දෙන. මේ රහතන්වා වෙල හතරනා බෝම ප්‍රසිද්යි ඇයි ප්‍රසිද්ධවෙන්න හේතුව රජකුමාරුවරු හතර දෙනෙ රාජ්‍යක අයිතිකාරයු හතර දෙෙන ඒවා ඇහරන පැවිදිවන්න. පැවිදි වෙලා රහත්තු වන මැති ප්‍රසිද්ධවෙ වන්නතුවයි. පව ප්‍රසිද්ධයි බෝධ නාග පිළි ගනීම රජවරු රාධනා කරනවා දම්පම් පෝජා කරනවා මහජනතාව සලකනවා. ඉතින් මේ හතරදනා බිම්බිසාර රජතුමාගේ රජධහනට වැඩම කලා. බිම්බිසාර රජතුමාගේ රජධානක කියන්නේ රජගානුවරණේ රජගානුවරට වැඩම කලා. රජතුමාම ආරාධනා කළේ ඉතින් ගේ කාලෙ සබන්ධ තාතියන්ට ඇති රජගුමාරරෘත්තක රජගු සඳධන ආරාධනා කළේ වස්කාලේකට වස් සමාධම් පෙන්න්න. ආරාධනා කරලා කටි හදල දුන්න හැබැයි. ඒ කුටි හතරේ වහල ගහන්න බැරි වුණා අමතක වුණා වහල ගහන්න. බිච්චිටික බැන්ද වහේ ගාන අමතකුණ රහතන් වහන්සේල කවදක්ව ඉල්ලීම් කරන්න නෑ අපට මේේදේ කරලා දෙන්න මේ දේ කරලා දෙන්නෙ එහෙම ඉල්ලල්ල න්න නෑ. ඉතින් මේ රහතන් වහන්සේල හතර දෙන වහලයක් නැති මේ කුටි හතරට වෙලා සමාපති්‍ය සුවයි කල්ගෙනනො පින්ට පාතක ඉල්ල වි කල්ගනවා. දැන් මේ වස්කාලය කියන දමදවූ තලයට දහරා නිපාත වරුසා ගැටින කාලෙනෙ නමුත් රජ ගහනුවට වහින්නේන. රාජ ද්ධම කනෙ ආඩි ්‍රාවක සෝතාපන්න කනෙ විමසා බැලුව ඇයි මේ වහින් දෙ නැත්ති බත්තේරුුණා විමසා බලන කොට රහතන් වහන්සේලා හතර දෙනකුට මම වස්සා රාධනා කලා නමුත් ඒ කුටි සෙවිනි කල්ල දෙන්න බැරිවුුණ. ඒ මහතේම රාජ පුරුසය යොමු කරලා ඒ කුටි හතර සෙවිලි කලා. සෙවිලි කරන කොටම සෙවිලි කලා අවසන් වෙන කොටම හත්පසිං අහස කලෝ වුණ රහතන් වහන්සේ තරීම ගෝධික රහතන් වහන්සේ. ඇතුළට ඩම කරලා මෛත්‍රයේ දිහානයට සමවැදුණ. සමවැදිලා මෛත්‍රයේ දිහානයෙන් නැගිටිනකොටම. අවිච්චන්න දහරා ඇති දහරා නිපාත වරුසාාවක්. රජගහනුවරට රාජ්‍යටම ඇදහැලුුණ. ඒවගේ සසුරහතන් වහන්සේලාත් සුබාහු වල්න්නේ උත්තිය කියෙන රහතන්වා වෙලත් ඒ විදදිහටම සේනාසය ඇතුළට ගහිල්ලා සමාපත්තියයටට සමවැදිල නැගින කොටම දාරානි පාත්ත වැක්ක දැලුන දහරානි පාතකයන පොඩිවැැක් නෙේ. වැැහි කාලයේ දමදදිවට සැරට වැයි වහිනවානේ එහම වැැස්සක් ඇද හැරිලා ඒ රස් ඇදැන මහ තේරහතන් වහන්ස කුටි ඇතුළ ඉන්න ගමන් එක හතන් වහන්සේ කෙන ගෝධි රහතන් වහා ජ ප්‍රකාශ කරනවා වස්සතිදේවෝයහා සුගීතන් ජන්නාම කුටිකා සුකානිවාතා චිත්තං සුසමාහිතංචමයිහං. පත්හතයේ ඒ පත්හයසේ පවස් දේවවරුසාභ ඔබ කැමතිතාක් මේ මහපොළොව තෙමන් ඇදැහැලින්න. මගේ කුටිය දැන්තෙමෙන් එනෑ පිණිබිින්ඳුවකින්ත් පලිබෝධයක් නෑ. මගේ හිතත් සමාධිමත් ම රහත් මහාවට පත් වෙලායි නෙ මට සසර බයිනය කියන. මේ උදාන ප්‍රකාශේ ඒ රහතන් වහන්සේ දෙවියන් සඇත ලෝකෙට ඇහෙන් ප්‍රකාශ කලා. සැබබින්ම මේක පෙර සංසාරය ගස් කළ. තිිනක් පුොනරා වර්ජනය කරනව වගේ දීර්ක ගමනක් ඇවිල්ලා ගමන ආයාසකරයි. ගමන වෙහෙසකරයි. හරි අමාරුවෙන් පාරමි පිරුවේ. හරි ආමාරුවෙන් ගුණපිරුවේ එහෙම තමයි. ආයාසකරව වෙහෙසකරුව නමුත් ඇවිල්ල පාරමී ධරම සම්පාදනයව වනාා බුදු කෙනෙක් මොුණ ගැවුුණ. අමා ධරමය හවුනා, ශාන්තම නිවංසුවෙන් සැනහෙන මාවතවිවර වුණා. සංසාර සාගරයේ නිමාවුනා. ඒ සතුට වචනකට හැවවා ඒ වචනය තමයි. දෙවන රහතන් වහන්සේට ඇතිවෙචත සතුට, ඒ රහතන් වහන්සේ වචනයකට හරගනවා වස්සතිදේබෝ යත්හා සුගීතං චන්නාමේ කුටිකා සුකානිවාතා චිත්තං සුසමාහිතංචකායේ අතචයේ පත්හයේසි පවස්ස දේව. ඒ න්වාන් අර දහසමයි ප්‍රකාශ කරන්න ඇයි යාලෝනනි එකට පාරිමි ගමනක් ආතු අයන අදහස් මෝසයන් සමානයි. වැැස්ස වැටේවා මහපොලොව තෙමවා දහරා නිපාත වැදහැලේවා. හැබැයි මගේ හිත කායානු පස්සනාවෙන් සමාධිමත් වෙලා තියනෙන ම රහත් භාවට පත් වෙලා තියෙනෙ එනිසාමත ඒ කාන්ත වශය මේ වැස්සින්. ියක්න වැැස්ස වසීවා කෙෙන උන්ාස ප්‍රකාශ කළ. තුන්ව නරහතන් වසගීතරත් හරි මිහිරි ප්‍රබෝධාත්මක හැඟීමක් මතුවුණ. ඒ රහතන් වහන්සේ ඒ විදිහටම මිහිරි ගියකින් ඒ උදානය ප්‍රකාශ කලා. වස්සතිදේවෝ යත්හා සුගීතන් ජන්නා මේ කුටිකා සුකානිවාතා තස්සං විහරාමි අප මත්තෝ. පත්හචේ ඒ පත්හයසි පවස්දව ැස්ස වැටේවා මහපොළොව තෙමේවා අකුණු පුපුරාව මට බියක් කෝපීඩාවක් නෑ. ඇයි ඒ තස්සං විරාමි අපප මත්ව ඒ කුටේ මම වාසය කරන්න කෙස් සහිත වන මේ කෙසුන්ගේ අත මිදිලා ඒ සෙනසුනේ ම වැඩයිඉන්නන්නේ කෙලෙසුන් සහිත වනමේ රහත් වෙලා එනිසා වැැස්සත් නොවැැස්සත් මම සමසිතින් මේ ලෝකෙ වැඩඉන්නවා. ඒ ග්‍රහතන් වන්ේටත් අතීත සසර ගමනත් ජීවිත කුණරාවර්ජනයත් ඇතිවෙච්ච සතුටත් කිඩෝරය නිවාවීමමත් සමගම හිතට ඇතිවවෙච්ච, ප්‍රබෝධාත්මක හැඟීම මිහිරිගීයකින් දෙවියන් ඇතලෝකෙට හෙෙන් ප්‍රකාශ කළා. වස්සතිදේවෝ යත්හා සුගීතං ජන්නා මේ කුටිකා සුඛනිවාතා තස්සං විහරාමි අදුතිෝ අතතේ පත්ධයසි පවස්ස දේව. ඇැසි වැටේවා ගිී මඩල තෙමවා ගහ කොල දළු මලින් සැරසේවා. මම මේ කුටිය තණියමවාසේ කරන මට දෙවැන්නෙක් නෑ දෙවැන්නෙක් නැතිකමයි මගේ සැපය. ම මහ රහතන් වහන්සේ නමක් රහතන්වාසල දෙවැන්නෙක් බලාපොරොත්තුවවෙන්නේ නෑ. මෙහෙම උදානයකින් ලෝක යාමන්තනය කළ රහ තන්වාජල හතර නම පිරිනිවන් වැඩිය. අදත් ඒක ඉර්තිනාමය කිතු ගොස ජවමානයි. අපි අදත් ඒරහ තන්වහන්සේ ලගේ චරිතාපදාන සිහිපත් කලාා. එක්කට ම යාලුව හතර දෙනෙ පින්පිරවා එකටම සසර ගමනක්කාවා. එක්කම පෞවල එකම ප්‍රදේශක රජ කුමාරු වෙල යිපදනා එකකට මගිල්ල පැවිද වුණ එකට මරහත්තුුණයිට පිරිණිවන් ගඩිය. අහෝ මොනතරන්නම් සුන්දර සරණයක්ද සුන්දර හැසිරීමක්ද සුන්දර වන්දනා ගමනක් දෙෙසින් අවසන් වනේ ඉතින් ඔබටත් ඔබේ මිත්‍රයන් යහළුවන් හිතවතුන් සමඟ සසර දුකින් අතමි දෙෙන ගමනයාගන්න මේ උදාර දහම් පඩුර උපකාරවේවා කෙල අපි ආශිරවාද කරනවා.